මෙරටේ නිදහස් අධ්‍යාපනය අපි කවුරුත් ආඩම්බරයෙන් තා කරන කවුරුත් ආඩම්බරයෙන් ආරක්ෂා කරන දෙයක්. සජ්ජාතික පක්ෂයේ හැටියට නිදහස් අධ්‍යාපනය මේ රටට හඳුන්වා දීමට පුරෝගාමී වෙච්ච දිවංගත CWW කන්නංගර මැතිතුමා මේ රටට දයාද කරලා නිදහස් අධ්‍යාපනය පෝෂණය කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය සෑම ආකාරයකම අධ්‍යාපන සඳහා වූ නිදහස තහවුරු කරන්නත් සෑම කෙනෙකුටම අධ්‍යාපනය සඳහා සම අවස්ථා සහතික කරන්නත් බැඳිලා ඉන්නෝ කැප වෙලා. ඒ නිසා අධ්‍යාපනයට ඇති අයිතිය ආරක්ෂා කරගන්න. ඒ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ගෙනෙන ලද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති තහවුරු කරන එක අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. මෙරටේ කවුරුත් අගය කරන ප්‍රතිපත්ති. දැන් පළවෙනිම කාරණේ තමයි උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය විතරක් නෙමෙයි පාසල් අධ්‍යාපනයේ ප්‍රමිතියත් මෙරටේ තහවුරු වෙන්න ඕනේ. මේ වෙලාවේ සාකච්ඡාවට ලක් වෙලා තියෙන්නේ උසස් අධ්‍යාපනයේ ඇති ප්‍රමිතිය පිළිබඳ. අපි මේ වෙනකොට උසස් අධ්‍යාපනයට ඇති ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා තාම නිශ්චිත තර්කානුකූල රජයටත් පෞද්ගලිකාංශයටත් ඒ දෙකටම වැදගත් වන්නා වූ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. ඒ තමයි මේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල රජය සහ පෞද්ගලික අංශ දෙකේ ප්‍රමිතිය පිළිබඳ බලා තහවුරු කිරීම සඳහා බලය ඇති ස්වාධීන අධිකාරියක් අපි පිහිටවමු. ඒ හරහා රජයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, ඒ වගේම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන රජයට සහ පෞද්ගලික අංශයේ දෙකටමයි. මේවායේ ප්‍රමිතිය ගැන සොයලා බලනවා, ප්‍රමිතිය තහවුරු කිරීමට බල කරනවා, ප්‍රමිතිය තහවුරු නොවන තැන ඒ ආයතනවලට අදාළ ක්‍රියාමාර්ග එම ස්වාධීන ප්‍රමිති අධිකාරිය විසින් ගන්න. මේ සඳහා පාර්ලිමේන්තු 50ක් එනවා. මේ පාර්ලිමේන්තු 50 හරහා බොහොම පැහැදිලිව උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. පනත සකස් කළ අවසන් පනතර නීතිපතිතුමාගේ අනුමැතිය ලැබිලා තියෙනවා. පනත ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එය සම්මත කරගෙන ඒ හරහා පුරවැසියන්පත් කොහොසත් උතුරේ දකුණේ නැගෙනහිර බටහිර මධ්‍ය කඳු කරේ මේ හැමතැනම ඉන්න සෑම ජනවර්ගයකටම අයිති මෙරටේ පුරවැසියන්ට තියෙන ඒ අයිතිය තහවුරු කිරීමට රජය කටයුතු කරනවා.